ඊයේ දිනට සාපේක්ෂව මේ දිවයිනේ නිත්‍යදි කොටසේ වර්ෂාපතනයේ තරමක වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. කෙසේ නමුත් බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම, වයඹ වගේ පළාත්වල කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැස්තත්යන් නිර්මාණය වෙනවා. හැබැයි තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ බස්නාහිරයි, සබරගමුයි, නුවර, නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට විශේෂයෙන්ම මිලිමීටර් 100ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. මීට අමතරව දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ වැඩිවීම තවදුරටත් පවතිනවා. මේ සුළං වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේ තත්ත්වයේ බලපාන්නේ උතුරු මැද වයඹ, ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑම් පැ මොන්රාගල, තිරුකුණාමලයේ, හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල මේ සුළං වේගයේ වැඩිවීම අපේක්ෂා කරන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව දීවරහා නායක කටයුතු වලට අපිට ප්‍රකාශ කරන්න තියෙන්නේ තිරිකුණාමලයේ ඉඳන් මුලතිව් හරහා කංකසන්තුරේ දක්වාත්, පුත්තලම සිට කොළඹ හරහා හම්බන්තොට දක්වාත් වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුතිරවලත් මේ සුළඟේ වේගයේ පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. අනෙක් කාරණේ තමයි මේ පුත්තලම ඉඳන් කොළඹ හරහා හම්බන්තොට දක්වාම වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුතිරවලත් තැනින් තැන වැසි හෝ ගිගුණුන් සහිත වැස්තත්යන් නිර්මාණය වෙනවා. 27 වෙනි දැයින් පස්සේ මේ නිතිදි කොටසේ වර්ෂාපතනයේ ප්‍රමාණාත්මකව අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.